බැබරදුවේ පුතේ අපි නැවතත් ඔබ හා සම්බන්ධ වෙනවා අපේ පළවෙනි මාතෘකාව හා සම්බන්ධව ඔබට මතක ඇති අපි දේශපාලන විද්‍යාවේ ස්වභාවය දේශපාලන විද්‍යා අධ්‍යයනය සහ ප්‍රවේශ පිළිබඳව තමයි අද දවසේ කතා කරන්නේ අපි මුල් කොටස කතා කළා එහෙමනම් පැහැදිලි විග්‍රහයක් තුලින් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලන විද්‍යා අධ්‍යයනය සහ ප්‍රවේශ පිළිබඳව එසේනම් ඔබට මම පෙරදී මතක් කර දුන්න දේශපාලනීය සමාජයේ පැවතීමේ විවිධ පැතිකඩ විවිධ ස්වරූපෙන් තමයි දේශපාලනීය සමාජය තුල පවතින්නේ කියලා අපි දැන් සූදානම් වෙන්නේ විවිධ පැතිකඩ පිළිබඳව කතා කරන්නට මම හිතන්නේ අධ්‍යයනය දේශපාලන විද්‍යා අධ්‍යයනය පිළිබඳව කතා කරන නිසා මම මෙතෙන්දි කැමති මහාචාර්යතුමනි ඔබතුමාගෙන් විමසන්නට අපි පොඩ්ඩක් දේශපාලන විද්‍යා අධ්‍යයන ඉතිහාසයට පොඩ්ඩක් යන්නේ අපේ දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා මං හිතන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස තරම් ඈතට දිව යනවා දේශපාලන විද්‍යා අධ්‍යයනය ආරම්භයේ ඒ පිළිබඳව අපේ දරුවන්ට පොඩ්ඩක් මතක් කළොත් හිතන්නේ ඔබ කියපු කරුණ ඉතා වැදගත් මොකද දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළ පන්තිවලදී ගුරුවරුන් කියා දෙනවා දේශපාලන විද්‍යාව ඉතා පැරණි විෂයක් කියලා. නමුත් ඒ වගේම අපට වැදගත් පැරණි විෂයක් කියලා කියන ගමන්ම ඒ පැරණි බව තුළ මොකද වුනේ කියන එකත් ටිකක් අවබෝධ කරගන්න. දැන් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස යුරෝපීය සම්ප්‍රදාය තුල ආරම්භ වෙලා තින්නේ ඔබ කිව්වා වගේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ පවන ග්‍රීක යුගයට ඒ කාලේ තමයි සම්භාව්‍ය ග්‍රීක යුගය. ඒ වගේම අපට හිතන්නට පුළුවන් මෙන්න මෙවැනි දෙයක්. අපි දැන් විශ්වවිද්‍යාලයේ නැත්නම් උසස් පෙළ පන්තිවලදී දේශපාලන විද්‍යාව කියලා උගන්වන්නේ ග්‍රීක සම්ප්‍රදායෙන් නැරඹුණු යුරෝපීය සම්ප්‍රදාය පමණයි. පස්සේ යුරෝපීය සහ ඇමරිකානු වුණා. නමුත් අපට හිතන්න පුළුවනි සම්භාව්‍ය ඉන්දියාවේ සම්භාව්‍ය චීනයේ එගම අරාබි ලෝකේ දේශපාලන විද්‍යාව නැත්තම් දේශපාලනය කියන එක ඇත්ත වශයෙන් ශාස්ත්‍රීය ලෙස ගැඹුරට බෑරුම අධ්‍යයනය කරන්නට ඇති කියන එක. ඒකට හේතුව මේකයි. අපි ගත්ත චීනයේ කොන්ෆියුෂියස් සම්ප්‍රදාය හු දේශපාලන චින්තකේ. දැන් ඉන්දියාවේ කෞටිල්ය මේ ගුප්ත අධිරාජ්‍යයේ දේශපාලන උපදේශකයෙක් හැටියට සිටු පස්සේ අර අර්ථ ශාස්ත්‍රය කියන තැන වැදගත් දේශපාලන වශයෙන් වැදගත් පොත ලියපු. එතකොට අපට පේනවා මෙන්න මෙවැනි දෙයක්. ඇත්ත වශයෙන් යුරෝප සම්ප්‍රදාය ග්‍රීක සම්ප්‍රදාය තුල මේ ප්ලේටෝ අරිස්ටෝටල්ට පෙර පවා දේශපාලනේ හදාරන්න ඇති කියලා. ඒකට හේතුව මේකයි. රාජ්‍ය බලය තිබෙන්නේ කොතැනද? එතනදී දේශපාලනය ගැඹුරුම දේශපාලනය සහ රාජ්‍යතාන්ත්‍රික ශිල්පය සහ යුද්ධ ශිල්පය මේ තුන අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේ රාජ්‍යම් පවත්වාගෙන බෑ. එතකොට නමුත් අපට ඉතිහාසයේ බලනකොට දැන් ග්‍රීක යුගයේ දැන් ප්ලේටෝගෙන් පස්සේ ප්ලේටෝ අරිස්ටෝටල්ගේ කාලේ ඉඳලා තමයි අපිට ලේඛන ඉතුරු වෙලා තිබෙන්නේ. මොකද ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දේශපාලනය පිළිබඳ හැදෑරීමට ඊට පෙර උනන්දුවක් තිබුණේ නැත කියන එක. දැන් අපි ඉන්දියාවේ පුරාණ වීර කාව්‍ය වල මහාභාරතය කියනකොට පේනවා ඒ කාලේ යුද ශිල්පයේ රාජතාන්ත්‍රික ශිල්පය ගැන ඇත්ත වශයෙන් හදාරලා තියෙනවා. නමුත් ඒ ගැන මේ ශාස්ත්‍රාලය තිබිලා නැහැ. දැන් අපි බැලුවොත් ග්‍රීසියේ ප්ලේටෝ අරිස්ටෝටල්ගේ ශාස්ත්‍රාලය තිබුණා. ප්ලේටෝ ඇත්ත වශයෙන්ම වෙනම ඇකඩමියක් ශාස්ත්‍රාලයක් පිළිටවල තිබුණා. ඊළඟට අරිස්ටෝටල් ඒ ශාස්ත්‍රාලය සම්ප්‍රදාය දිකටම එන ගියා. ඊළඟට රෝම සම්ප්‍රදායය තිබුණා. දැන් ඇත්ත වශයෙන් ග්‍රීක සම්ප්‍රදාය ගැන බැලුවොත් ඒ කාලෙදී ඔවුන් අර ශාස්ත්‍රාලයන් තුළ කාරණා තුනක් කළා. එකක් තමයි දේශපාලනය සහ රාජ්‍යතාන්ත්‍රිකත්වය සඳහා පුහුණුව ලබා දීම. ඔය ට්‍රේනින් කියන අංශය තිබුණා. ඊට අමතරව තිබුණා ඉගැන්වීම. ඔය ප්ලේටෝගෙන් අරිස්ටෝටල්ගෙන් දේශපාලනය ඉගෙන ගන්න හුඟක් දෙනවා. හැබැයි එතන දේශපාලනය පමණක් නෙවෙයි ඉගෙනුවේ ශාස්ත්‍රාලේ. ඒගොල්ලෝ හුඟක් දේවල් ඉගෙනවා දර්ශනවාදය. ඊළඟට ආචාර විද්‍යාව. ඒ විතරක් නෙවෙයි ෆිසික්ස් කියලා දැනට අපි හඳුන්වන භෞතික විද්‍යාව ඉගෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනවා. නොයෙක් දේවල් ඉගෙනවා ඒ කාලේ. ඒ වගේම මේ එක තමයි පුහුණුව. අනිත් එක ඉගෙනවීම. තුන්වෙනි එක තමයි පරිශ්‍රණ.
පරේක්ෂණත් කළා. දැන් ඇරිස්ටෝටල්ගේ ශාස්ත්‍රාලයේ අත් වශයෙන්ම ඒ කාලේ ග්‍රීසියේ තිබුණ කුඩා පෞර රාජ්‍ය පෞර රාජ්‍යවල ව්‍යවස්ථා ඒ කාලේ ව්‍යවස්ථා ලියලා තිබුණේ නැහැ. ඒතකොට ඇරිස්ටෝටල් කලේ මොකද ඔහුගේ ශිෂ්‍යයන්ව ඇරලා එක එක ඒ කුඩා පෞර රාජ්‍යවලට ඔවුන්ගේ රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යුහය සම්ප්‍රදාය නීති රීති ඔක්කොම සටහන් කරගත්තා. ඇවිල්ලා එයාගේ පුස්තකාලේ ඒ ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාල ප්‍රමාණයක් කොහොම එකතු කරලා තිබිලා තියෙනවා. අත් වශයෙන් මේ සියල්ල දැනට ඉතුරු වෙලා නැහැ. ඒව විනාශ වෙලා. නමුත් ඔහු අර ඒව ඒ විශාල පුස්තකාලේ පොත්වලින් ගියා. අපි ඉන්දියානු සම්භාව්‍ය ඉන්දියානු සම්ප්‍රදාය ගත්තොත් සම්භාව්‍ය ඉන්දියානු සම්ප්‍රදායත් සම්භාව්‍ය ග්‍රීක සම්ප්‍රදායට සමකාලීන නැත්නම් ඊට වඩා කරණිය. අපිට හිතන්න පුළුවන් සම්භාව්‍ය ඉන්දියාවේ හිටියා මේ බ්‍රාහ්මණ විශේෂඥයෝ. රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ දේශපාලනය සහ යුද ශිල්පයේ විශේෂඥයෝ හිටියා. දැන් කෞටිල්ල කියන්නේ වෙන විශේෂඥයෙක්. ඒ කාලේ රජවරුන්ට උපතිස්ත දෙන්නේ තියෙනවා. ඒතකොට රජවරු රජ කුමාරවරු ඔට්ටුන්න හිමි කර ගැනීමට ලැහැස්ති වෙන කුමාරවරු ඔය සියල්ල ගෙනගත්තා. දැන් අපේ බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙන සිද්ධාර්ථ කුමාරයන් කාලේ ධනුෂ ශිල්පී ගෙනගත්තා කියලා විතරනේ අපි හිතන්නේ. නමුත් අපට හිතන්න පුළුවන් එතුමා ධනු ශිල්පිය විතරක් නෙවෙයි. කියන්නේ ධනු ශිල්පිය කියන්නේ විදින දුන්නෙන් ඊතලෙන් විදින දුනු ශිල්පය ඒ විතරක් නෙවෙයි. ඒ යුද්ධ කිරීම පමණක් නෙවෙයි රාජතාන්ත්‍රික ශිල්පයත් ඉගෙන ගන්න නැති. ඒ කාලේ ඉගෙන විශේෂඥ බ්‍රාහ්මණයෝ හිටියා. එතකොට ඉන්දියාවේ ඒ වගේම ග්‍රීසියේ ඒ වගේම සම්භාව්‍ය චීනයේ ඒ වගේ විශේෂඥයන් හිටියා. ඒ විශේෂඥයන් ඇවිල්ලා අද ඉන්න මහාචාර්යවරු වගේ. එතකොට අපේ ප්ලේටෝට කියන පුළුවන් මහාචාර්ය ප්ලේටෝ ඇරිස්ටෝටල් මහාචාර්ය ඇරිස්ටෝටල් නැත්නම් කෞටිල්ල මහාචාර්ය කෞටිල්ලල. ඒගොල්ලෝ උපදේශක උගන්නපු අය. එතකොට ඔය තිබුණු සම්ප්‍රදාය තමයි ඇත්ත වශයෙන්ම ග්‍රීක සම්ප්‍රදාය තමයි අන්තිමට ඉතුරු වුණේ අඛණ්ඩව අද දක්වා පවතින්නේ. දැන් ඉන්දියානු සම්ප්‍රදාය ඒ වගේ අඛණ්ඩව පැවතිලා නැහැ නොයෙකුත් ඓතිහාසික හේතු මත. චීනෙත් එහෙමයි. නමුත් යුරෝපීය සම්ප්‍රදාය ග්‍රීක සම්ප්‍රදාය ඊට පස්සේ රෝමය ඊට පස්සේ මධ්‍යකාලීන යුරෝපය ඊට පස්සේ 19 වෙනි සියවසේදී යුරෝපෙන් ඇමරිකාවට ගියා. ඒ විදිහට දේශපාලනය පිළිබඳ අධ්‍යයනය පර්යේෂණය අවුරුදු 2500ක පමණ කාලයක් යුරෝපා සම්ප්‍රදාය අඛණ්ඩව පැවතිලා තිබෙනවා. එතකොට ඔය කාලය තුල ඔය දීර්ඝ පරිණාමය තුලදී ඔබ කලින් අවස්ථාවක සඳහන් කළා වගේ දේශපාලන විද්‍යාව නැත්නම් දේශපාලන අධ්‍යයනය කියන කාරණේ නැත්නම් ඒ විෂයපතය විධික්‍රම ප්‍රවේශ සෑනුදුරට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙලා ගිහිල්ලා අද පවතින දේශපාලන විද්‍යාව කියන එකයි නැත්තම් 19 වෙනි සියවසේ දේශපාලන අධ්‍යයනය කියන එකයි එක සමාන නැහැ. විශාල ලෙස පරිවර්තනයට භාජන වෙලා තියෙනවා. අන්තර්ගතය ප්‍රවේශ බොහෝ දේවල් විකාශනයට පරිවර්තනයට භාජන වෙලා තිබෙනවා. ඒ වගේම අපි කිව යුතු දෙයක් තමයි දැන් ග්‍රීක යුගයේ රෝම යුගයේ නැත්තම් ඊට පස්සේ ඉතාලියේ ඊටපෝ අපි දේශපාලන දාර්ශනිකයෝ දේශපාලන චින්තකයෝ කියලා අපේ දේශපාලන විද්‍යා විෂය නිර්දේශයේ උගන්වන බොහෝ දෙනා ඇත්ත වශයෙන්ම දේශපාලන චින්තකයන් පමණක් නොවේ තවත් බොහෝ දේවල් කරපු අය. අපි ඇරිස්ටෝටල්ගේ සම්භාව්‍ය නිදසුන ගත්තොත් ඇරිස්ටෝටල් ලිව්වේ දේශපාලනයට සම්බන්ධ කෘති පමණක් නොවේ. ඔහු සෞන්දර්ය විද්‍යාව ගැන ෆිසික්ස් කියලා අපි වචන හඳුන්වන භෞතික විද්‍යාව ගැන ලිව්වා. ඔහුගේ පියා වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය විද්‍යාවත් හොඳට දැන සිටි කෙනෙක්. එතකොට ආචාර්ය විද්‍යාව ඊළඟට මම කියවගේ කලින් මගේ සෞන්දර්ය විද්‍යාව වගේ විෂයන් ගණනාවක විශේෂඥයෝ. ඒ වගේම අපි දර්ශනවාදීන් කියන වචන අද අප හඳුන්වන ඒ දර්ශනවාදීන් ඒ කාලේ දර්ශනවාදීන් හැටියට ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ අධ්‍යයනය ඔවුන්ගේ අධ්‍යයනයේ එක ශාඛාවක් පමණයි. මේක 19 වෙනි සියවස දක්වාම පැතිරුණා. 19 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ දේශපාලන අධ්‍යයනය විද්‍යාවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නූතන අර්ථයෙන් විද්‍යාවක් බවට පත් වෙන්නේ. දැන් අපි විද්‍යා කියන වචනේ මම හිතන්නේ ටිකක් ඒක වෙලා වර්ගෙන් කිව්වට කමන්නේ අපේ සිසු සිසුවියන්ට ප්‍රයෝජනවත් කරනවා. දැන් අපි දේශපාලන විද්‍යාව කියලා කියනවා. දැන් උසස් පෙළ විෂයන්ගෙන් භූගෝල විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි තමයි සමාජ විද්‍යා මේ විෂයන්ගෙන් අපි විද්‍යා කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන්
විද්‍යා කියන වචනෙට ඔය විශාල ඉතිහාසයක් තියෙනවා පරිණාමයක් තිබෙනවා දැන් නූතන අර්ථෙන් විද්‍යා කියන අර්ථයයි ඊළඟට ග්‍රීක යුගයේ නැත්තම් සම්භාව්‍ය ඉන්දියානු යුගයේ විද්‍යා කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා ඒක පරිණාමය මම හිතන්නේ අපට වැදගත් ඒක තේරුම් ගැනීමට දැන් සංස්කෘත භාෂාවෙන් සහ සම්භාව්‍ය ග්‍රීක භාෂාවෙන් විද්‍යා කියන වචනේ එක සමාන අර්ථ තිබුණේ ඒ සමාන අර්ථය තමයි ඒ කාලේ විද්‍යාව කියලා කිව්වේ සංස්කෘත භාෂාවෙන් විද්‍යා කියලා කිව්වා පාලි භාෂාවෙන් විද්‍යා කියලා කිව්වා ග්‍රීක භාෂාවෙන් එපිස්ටමී කියලා කිව්වා එපිස්ටමී ඒකෙන් කිව්වේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර නිසි ලෙස ගොඩනැගුණු දැනුම කියන එකයි ඒ වගේම තවත් අර්ථයක් තියෙනවා තරකාන්විතව ගොඩනැගූ දැනුම ඊට පස්සේ ඔය අර්ථය අත වශයෙන්ම 17 18 වෙනි සියවස දක්වා යුරෝපයේ පැවතුණා ඔය විද්‍යාව කියන්නේ ක්‍රමානුකූලව තරකානුකූලව ගොඩනැගුණු නිවැරදි දැනුම කියන තේරුම 18 වෙනි සියවසේ 17 වෙනක 18 වෙනි සියවසේ 17 සියවස කියලා වඩා නිවැරදිව කියන්න පුළුවන් යුරෝපයේ තෝරු වෙනසක් තමයි මේ විද්‍යාව කියන වචනයට අලුත් අර්ථයක් ආවා ඒ සම්භාව්‍ය අර්ථය නෙමෙයි අලුත් අර්ථය තමයි විද්‍යාව කියලා කියන්නේ මේ ස්වාභාවික ලෝකයේ පිළිබඳව ආනුභවිකව ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂව ගොඩනගන දැනුම කියන එක එය විද්‍යාත්මක විධි ක්‍රමය අනුව ගොඩනගන දැනුම කියලා. ඒ ස්වාභාවික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව ඊළඟට තාරකා විද්‍යාව මිෂන් වර්ධනය වුණේ ඔන්න ඔය විද්‍යාව කියන අර්ථය පදනම් කරගෙන පස්සේ කාලේ වෛද්‍ය විද්‍යාව එතකොට නූතන ස්වාභාවික විද්‍යාවන් ගොඩනගුනේ විද්‍යාව කියන වචනේ සම්භාව්‍ය ග්‍රීක හෝ සම්භාව්‍ය සංස්කෘත අර්ථයෙන් නොවේ 17 වෙනි සියවසේ සිට යුරෝපයේ පැතිරුණු නව අර්ථයෙන් ස්වාභාවික විද්‍යාව කියන අර්ථයෙන් ඊට පස්සේදී උගක් සමාජීය විද්‍යාව විෂයනොත් ඔය මාවත ගන්න පටන් ගත්තා 19 වෙනි සියවසේ 18 19 වෙනි සියවසේ විතර එතකොට දේශපාලන විද්‍යාව කියන වචනේ පළමුවෙනි වරට පාවිච්චි කරලා තියෙන්නේ ඇමරිකානු විශ්වවිද්‍යාලයකද 1800 මම හිතන්නේ 64 පමණ කාලය තුල නිව්යෝක් නුවර දැන් කියන කොලොම්බියා විශ්වවිද්‍යාලය ඒ කාලේ කොලොම්බියා කොලෙජ් කියලා හැඳින්වුවේ ඒ කොලොම්බියා කොලෙජ් එක තමයි පළමුවෙනි දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවේ එතෙන්දි විද්‍යා කියන වචනේ පාවිච්චි කළේ නූතන විද්‍යාත්මක අර්ථයෙන්. ඒ කියන්නේ පළමුවෙනේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉගැන්නුවා දේශපාලනය ශාස්ත්‍රය පමණක් නොවේ ස්ටැටිස්ටික්ස් සංඛ්‍යා ලේඛන විද්‍යාවත් ඉගැන්නුවා. ඒකට හේතුව තමයි සංඛ්‍යා ලේඛන විද්‍යාව අවශ්‍යයි දේශපාලන ප්‍රපංචයන් ආනුභවිකව ගවේෂණය කරලා අධ්‍යයනය කිරීමට. ඒ විදිහට තමයි ඒ වගේම දේශපාලන විද්‍යාව විද්‍යාවක් බවට පත් වෙන්නේ ලෝකේ පුරා මේ පසුගිය සියවසේ 20 වෙනි සියවසේ මුල් කාලේ මැද කාලේ ඉඳලා තමයි. එතකොට දේශපාලන විද්‍යාවට අයත් විය යුතු විශේෂ ක්ෂේත්‍රය කුමක්ද? දැන් ඉස්සර සම්භාව්‍ය යුගයේදී දේශපාලන විද්‍යාව සමඟ සම්බන්ධ වෙලා තිබුණා. අද අප වෙනම විෂයන් ලෙස හඳුන්වන තව විෂයන් තුනක්. එක තමයි දර්ශනවාදය. අනිත් එක තමයි නීතිය. අනිත් එක තමයි ඉතිහාසය. පස්සේ කාලේදී ආර්ථික විද්‍යාවත් ඕකෙ තිබුණා. ඒතකොට දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, නීතිය ඔය සියල්ල එකට තිබුණේ. ඒක තමයි මෑතක් වෙන තුරු 1900 මං හිතන්නේ 960 ගණන් අවසාන වෙන තුරු ලංකාවේ පෙරදෙනේ විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ 900 මං හිතන්නේ 80 ගණන් මොන තුරු දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවයි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවයි එකට තිබුණේ.
සමහර විශ්වවිද්‍යාලවල ඉතිහාස දෙපාර්තමේන්තුවයි දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවයි එකට තිබුණේ. හේතුව තමයි අර සම්භාව්‍ය සම්ප්‍රදාය. ඒක දේශපාලන විද්‍යාව කියන එකට වෙනම විෂයීය අනන්‍යතාවයක් ලැබුණේ 19 වෙනි සියවසේ දෙවන භාගයේදී. එතකොට වෙනම අනන්‍යතාවයේ තහවුරු වුණේ 20 වෙනි සියවසේ මුල් අවුරුදු 54 කාලේ තමයි. එතකොට අපි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මේ නවීන සමාජීය විද්‍යාත්මක විෂයක් කියලා කියන්නට පුළුවන්. මං හිතන්නේ දුවේ පුතේ ඔබට පැහැදිලි වන්නට ඇති අපි මේ පැතිකඩ අධ්‍යයනයේට පෙර දේශපාලන විද්‍යා අධ්‍යයනයේ දේශපාලන අධ්‍යයනය කිරීමේ ඉතිහාසයට පොඩ්ඩක් ගමන් කරන ඔබේ දැනුම සම්පූර්ණ කර ගැනීමට ඔබට සාර්ථක පිළිතුරක් ලැබීමට මේ ඉතිහාසයේ පිළිබඳව හැදෑරීම ඉතාමත්ම වැදගත් කොට අපි සලකනවා. එහෙමනම් මහාචාර්යතුමනි අපි දැන් පිවිසෙමු මේ දේශපාලනයේ සමාජයේ පැවතීමේ පැතිකඩ පිළිබඳව අධ්‍යයනය කිරීමට. මෙතෙන්දි මං හිතන්නේ අපි කලිනුත් අපේ දරුවන්ට මතක් කළා අපි මේ පිළිබඳව මූලික කරුණු පහක් ඔස්සේ කතා කරනවා. සමාජයේ තුර දේශපාලනයේ පැවතීමේ පැතිකඩ ඒ අනුව අපි දන්නෝ දේශපාලන ආයතන මේ තුලින් අපට දේශපාලන අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙන. ඒත් එක්කම දේශපාලන භාවිත ආණ්ඩුකරණය දේශපාලන චර්යාව සහ දේශපාලන මතවාද අපි මහාචාර්යතුමනි මං හිතන්නේ අපේ දරුවන්ට සාර්ථක පිළිතුරකට මඟ පෙන්වાવી අපි මේ එකින් එක මේ පැතිකඩ එකින් එක පිළිබඳව පැහැදිලි විග්‍රහ කිරීමුත් මම ඔබතුමාගේ මුලින්ම අහන්න කැමතියි දේශපාලන ආයතන යනුවෙන් අපි හඳුන්වන්නේ මොනවාද? ඔව් දැන් ඔබ මත කරපු ඒ උපතේමාව ඉතා වැදගත් වෙනවා අපේ දරු දෙරියන්ට දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම පිළිබඳව ඔවුන් සතු අවබෝධය ජඹුරු කර ගැනීම. අපි පළමුවෙන්ම පටන් ගන්න වෙන මෙවැනි දෙයක් කියලා. දැන් දේශපාලන ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරනවා කියලා කිව්වහම ඒකෙන් අප කරන්නේ දේශපාලනයේ නැමැති පුළුල් ප්‍රපංචයේ මේ ප්‍රපංචය කියන වචනයත් අපේ අලුත් නිර්දේශ පත්‍රයෙන් ගුරුවත් පුතෙන් අඳුපාදීපු වචනයක්. අපි ඒත්නත් පොඩ්ඩක් සකල කරමුද අපේ දරුවන්ට? ඔව් පැහැදිලි මං කල්පනාගලි පැහැදිලි කරන්න. ඔව් එතකොට අපි මං කලින් කියපු දේ අවසන් කළා ඊට පස්සේ පැහැදිලි කරන්න. එතකොට දේශපාලන ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම තුළින් අප කරන්නේ දේශපාලනය නාමයේ පුළුල් ප්‍රපංචයේ ඔබ කලින් කිව්වා වගේ නිවැරදිව විවිධ පැති තේරුම් ගැනීමයි. ප්‍රපංචය කියන වචනේ තේරුම ඇත්ත වශයෙන්ම මේ සංසිද්ධිය කියන එක. ඒක මේ එක ටික සංස්කෘත වචනයක්. ඉංග්‍රීසියෙන් ෆෙනොමෙනන් කියලා කියනවා. දැන් අපි ලෝකයේ ස්වාභාවික ලෝකයේ සමාජ ලෝකයේ වම නොයක සංසිද්ධිය කියනවා. එතකොට දේශපාලන යනුත් එවැනි සංසිද්ධියක්. එතකොට ප්‍රපංචයක් කියලා කියන්නේ සංසිද්ධියක් කියන එක. එතකොට දේශපාලන නැමැති සංසිද්ධිය නැතොත් මේ ප්‍රපංචය අති පුළුල් දෙයක්. දැන් විශේෂයෙන් අවුරුදු 2500ක් පමණ කාලයක් තිස්සේ විකාශනය වුණු දෙයක් හැටියට අනිවාර්යෙන්ම මේ විෂයපතේ පුළුල් වේ. එතකොට දැන් යමක් ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරනකොට තිබෙන ලොකුම අභියෝගයක් තමයි මේ තරම් පුළුල් දෙයක් අපි කොහොමද අධ්‍යයනය කිරීම මේ සංවිධානය කරගන්න සකස් කරගන්න. එතකොට සකස් කර ගැනීමේ කාර්යයේදී දේශපාලන විද්‍යා ඉතිහාසයේ නොයෙකුත් විදිහට අවධානය යොමු කරපු පැති තිබුණා. එක කාලයක් තිබුණා දේශපාලන විද්‍යා දේශපාලන අධ්‍යයනයේදී එහි දාර්ශනික පැත්තට ප්‍රතිමානීය පැත්තට ඒක මොකද්ද එදා දේශපාලන තියෙන දාර්ශනික වදනම් ඒකද? ඒ වගේම ඔය රෝම යුගයේ තිබුණු ඔක ග්‍රීක යුගයේ ආරම්භ වුණා නමුත් රෝම යුගයේ සිට වඩා ශක්තිමත් වුණා මේ නීතියේ කියන පැත්ත. මොකක් වදුරට නීතිය අධ්‍යයනය කළා. ඊළඟ තවත් පසු කාලයේදී ආණ්ඩුකම ව්‍යවස්ථා අධ්‍යයනය කළා මූලික වශයෙන් මේ පැතිකඩක් හැටියට. ඊළඟට දේශපාලන ඉගෙනීම් ගැන අධ්‍යයනය කළා එක පැතිකඩක් හැටියට අධ්‍යයනය කළ යුතු. ඔය විදිහට නොයෙකුත් විදිහේ නොයෙක් කාලවල නොයෙකුත් පැතිවලට අවධානය යොමු කළා. එතකොට අපට සිදු වෙනවා තොෂන් ප්‍රායෝගික වශයෙන් අපි දේශපාලන විද්‍යා විෂය අධ්‍යයනය කරනවා නම් ගන්නවා නම් අපි මොන විදිහේ දේශපාලනයේ තියෙන මොන වගේ පැතිද
පැතිකඩ කියන්නේ පැති පැති මොන වගේ පැතිද මේ බහු පැති සහිත පැති රාශියක් සහිත දේශපාලනය නැමැති සමස්ත ප්‍රපංචයේ මොන විදිහටද එතකොට අපි මේ නිර්දේශ පත්‍රයේදී අපි හඳුනාගෙන තියනවා එවැනි ප්‍රධාන පැති පහක් මේ දේශපාලනයේ මෙම තියෙන දේවල් දේශපාලනයේදී සමන්විත වන්නේ වෙනත් වචනයකින් කියතොත් දේශපාලනයේ නැමැති සංසිද්ධිය නැත්නම් දේශපාලනයේ නැමැති ප්‍රපංචයේ සමන්විත වන්නේ මෙන්න මේ මූලික පැති පහකින් කියලා. ඒ පැති පහ තමයි දේශපාලන ආයතන. තුර දේශපාලන භාවිත තන් ආණ්ඩු කරන දේශපාලන චර්යාව දේශපාලන මතවාද ඕව තුල තිබෙනවා අපි අර මුලදි කියපු දේශපාලනයේ යනු දේශපාලන සහ සමාජ භාවිතාවක් කියන අර්ථ දෙකක් ඇතුල් කරන්නට පුළුවන් මේකට. එතකොට දැන් ඔබ මට ආරාධනා කළේ මේ පහෙන් පළමුවෙනි එක කුමක්ද කියලා පැහැදිලි කරන්න. පළමුවෙන් තමයි එයින් දේශපාලන ආයතන. අපි දේශ දැන් උතන වචන දෙකක් තියෙනවා. එක තමයි දේශපාලන. අනිත් තමයි ආයතන. අපි දැන් මේක මුල් අවස්ථාවේදී මේ දේශපාලනය යන කුමක්ද කියලා ටික පොළුල්ල කතා කරලා අපි අවබෝධයක් ඇති කරගත්තා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපිට ඉතාම ප්‍රයෝජනවත් විශේෂයෙන්ම ප්‍රචිච්ච ශිෂ්‍යවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙන මේ ආයතන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි නිර්වෘල් අවබෝධයක් ඇති කරගත්තා. මොකක්ද ඇත්තටම ආයතනයක් කියලා කියන්නේ? ආයතනය කියන දේවල් මේ සමාජයේ ඉතාම බහුලව තියෙනවා. අපි කියනවා අධ්‍යාපනික ආයතන තියෙනවා, ආගමික ආයතන තියෙනවා. නොයෙකුත් මහජන සුභසිද්ධිය සඳහා යමුණු ආයතන මොනවද මේ ආයතන? අපි හිතමු අධ්‍යාපන ආයතනය ආයතනයක් ගනිමු. අපි හිතමු පාසලක්. දැන් පාසලක් ආයතනයක්. පාසල තුල ඇත්ත වශයෙන් ප්‍රධාන දෙතුන් ගොල්ලක් ඉන්නවා මේ ආයතනයක් බවට පාසල පත් කරන අය. පළමුවෙනික තමයි ගොඩනැගිල්ලක් තියෙනවානේ. ගොඩනැගිලි පිය යුතුයි. දෙවනුව පිරිසක් සිටිය යුතුයි. ශිෂ්‍යවන් ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ඊළඟට අරක් අධ්‍යාපනතෝරයා අධ්‍යන කාර්ය මණ්ඩලය ඉන්නවා. තුන්වෙනිම තිබෙනවා මේ ඔවුන්ගේ චර්යාව පිළිබඳ නීති රීති රෙගුලාසි සම්ප්‍රදාය. එතකොට ආයතනයක් කියලා කියන්නේ සමාජයේ යම්කිසි මූලික අවශ්‍යතාවයක් සඳහා සංවිධානය වෙලා තිබෙන ද්‍රව්‍යමය බලය, පිරිස් බලය, නීති රීති රෙගුලාසි ජනාධින් සමන්විත මේ භෞතික ප්‍රකාශනය. එතකොට පාසලක් කියලා කියන්නේ මොකද්ද? අධ්‍යාපනය නැමැති මේ සමාජ ප්‍රපංචය සමාජය තුළ ප්‍රකාශයට පත් වෙලා තින්නේ පොදු සංකල්පයක් හැටියට පමණක් නොවේ. අර භෞතික ඊළඟට පිරිස්මය සහ රෙගුලාසි නීති රීති යනාදීන් සමන්විත ද්‍රව්‍යමය භෞතික මානවමය යනාදී වස්තුන් සියල්ලෙන් සමන්විත ඒකකයක් හැටියට පාසල. එතකොට අධ්‍යාපන ආයතන කියලා කියන්නේ ඒවට. දේශපාලන ක්ෂේත්‍රෙදිත් එහෙමයි. දේශපාලනය කියන මේ සංකල්පය නැත්තම් සමාජ සංසිද්ධිය පවතින්නේ ඒ ප්‍රකාශයට පත්වන්නේ සමාජය තුළ අර අපි කලින් අර අර්ථ විග්‍රහ කරපු ආයතන හැටියට. එතකොට අපි දේශපාලනය කියන එකේ එක ලක්ෂණයක් තමයි අපට ඒක මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂව ග්‍රහණය කරගන්න බැරි දෙයක්. අපි මේ ඉලිය ඇවිද්දර දේශපාලනය පේන්නේ නැහැ. පේන්නේ නැහැ. දේශපාලනය පේන්නේ නැහැ අපිට. එහෙම දැන් ඒක මේ ආනුභවික යථාර්ථයක් නෙවෙයි. ආනුභවික යථාර්ථයක් නොවේ කියලා කියන්නේ ආනුභවික කියලා කියන්නේ අපට අත්දැකීමෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂව ග්‍රහණය කරගන්න බැරි දෙයක්. නමුත් දේශපාලනයේ සමාජය තියෙනවා. රාජ්‍යත්වයේ වගේ දැන් රාජ්‍යත් අපට ආනුභවිකව දකින්න බෑ. නමුත් රාජ්‍ය සමාජයේ තියෙන යථාර්ථයක්. તો එයා ආනුභවික දෙයක් නොවන සමාජ යථාර්ථයක්. දේශපාලනයත් ඒ වගේ. ඒතර අපි දේශපාලනය කොහොමද අත්දකින්නේ? දේශපාලනය අත්දකින්නේ දේශපාලන සම්බන්ධ ආයතන නිසා, එහි භාවිත නිසා. හරි. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? දේශපාලන සම්බන්ධ ආයතනයක්. අපි පාර්ලිමේන්තුව රැගෙන බැලුවාම පාර්ලිමේන්තුවේ
අර දීවන්නා ඔය මැද තියෙන ගොඩනැගිල්ල පමණක් නොවේ. ඒ ගොඩනැගිල්ල එහි භෞතික සම්පත. එහි පිරිස ඉන්නවා. පිරිස කණ්ඩායම් ඉන්නවා. මන්ත්‍රීවරු ඉන්නවා. එහි කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ ආයතන ඇතුළේ පැවතීමේ නීති රීති රෙගුලාසි සම්ප්‍රදාය ඒවත් තියෙනවා. ඒව සමස්තය තමයි පාර්ලිමේන්තුවේ ආයතනය. කැබිනට් මණ්ඩලය ඒ වගේ එවැනි ආයතනයක්. දැන් පළාත් පාලන ආයතන අපි පළාත් ආයතන කියන්නේ ඒකයි පළාත් පාලනේ නැමැති සංසිද්ධිය වටා ගොඩනැගුණු අර භෞතික පිරිස් බලය සහිත නීති රීති රෙගුලාසි සම්ප්‍රදායන් සමන්විත සමස්ත සංවිධිත ඒකකයක්. ඒතකොට දේශපාලන ආයතන කියලා කියන්නේ ඕන ඕකට තමයි. ඒතකොට දේශපාලන ආයතන වලට නිදසුන් තමයි රාජ්‍යය, ආණ්ඩු තන්ත්‍රය, කැබිනට් මණ්ඩලය, ව්‍යවස්ථා දායකය, විධායකය, නිලබල තන්ත්‍රය, අධිකරණය, දේශපාලන පක්ෂ ඔය තමයි නිදසුන්. හොඳයි මං හිතන්නේ හොඳට පැහැදිලි වන්නට ඇති අපේ දරුවන්ට. එහෙමනම් මේ දේශපාලනය පවතින විවිධ ස්වරූප ඔස්සේ අපි දේශපාලන පැතිකඩ ආශ්‍රයෙන් මූලික කරුණ ප්‍රථම කරුණ සාකච්ඡා කරා. දේශපාලන ආයතන ඔබට ඉතාම පැහැදිලි වන්නට ඇති. දේශපාලන ආයතන එහෙමනම් ආයතනය දේශපාලන ආයතන එසේ වන්නේ කෙසේද කියන එක ඔබට ඉතා පැහැදිලිව මහාචාර්යතුමාන්ටින් විස්තර කර දුන්න. මීලඟට මම දැනගන්නට කැමති මහාචාර්යතුමනි, මේ ආයතන පවතින්නේ භාවිත තුල, දේශපාලන භාවිත තුල. එහෙමනම් මේ පැතිකඩ ඔස්සේ දේශපාලන භාවිත පිළිබඳව අපි දරුවන්ට පැහැදිලි කළොත් ගැඹුරු. ඔව්. දැන් ආයතන පවතින්නේ යම්කිසි දේශපාලන කාර්යයන් සඳහා තමයි. ඒකත් අපි මතගත තබාගන්න. සමාජ ආයතන නැත්නම් දේශපාලන ආයතන පවතින්නේ යම්කිසි කෘත්‍යයන් මාලාවක් සඳහා. කියන්නේ ෆන්ක්ෂන්ස් කියලා දෙයක් තියෙනවා. එතකොට ඔබ මතුකළ කරුණ තමයි මේ දේශපාලන භාවිත. එතකොට මේ ආයතනයන්ට පවතින නම් හුදෙක් ඒ භෞතික වශයෙන් මිනිස් බලමය වශයෙන් නීති රීති රෙගුලාසි වශයෙන් බපමණක් නෙවෙයි. එය ක්‍රියා කරන්න ඕන. යම්කිසි කාර්යයක් කරන්න ඕන. ඒ කාර්යයන් කිරීමේදී හැම ආයතනයකටම එහි සම්බන්ධ භාවිතයන් නැති වෙනවා. විශේෂයෙන් දේශපාලන ආයතනවල මේක තිබෙන දෙයක්. අපි නිදසුනක් හැටියට අපි පාර්ලිමේන්තුව කියන ආයතනය ගනිමු. දැන් පාර්ලිමේන්තුව ගත්තොත් අපි කැබිනට් මණ්ඩලයත් ඕනනම් අපි නිදසුනක් හැටියට ගන්න පුළුවන්. අධිකරණයත් නිදසුනක් හැටියට ගන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දි කතා කරන පාර්ලිමේන්තුව ආයතනයක් හැටියට ආයතනයට දීර්ඝ ඉතිහාසයක් තියෙන එක ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු විකාශනය වුණු ආයතනයක්. එම ඓතිහාසික ගොඩනැගීම සහ විකාශනය තුළ මෙහිට ඒටම සුවිශේෂ භාවිත ඇති වෙනවා. දැන් දේශපාලන ආයතනවල තියෙන එක සුවිශේෂත්වයක් තමයි එම දේශපාලන ආයතනයට පමණක් නිශ්චිත සුවිශේෂ භාවිත මාලාවක් ඇතිවීම. මම නිදසුනක් හැටියට කිව්වොත් පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව සමන්විතේ කවුරුන්ගෙන්ද? ඊළඟට පාර්ලිමේන්තුවේ එම සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගේ චර්යාව කෙසේ විය යුතුද? ඔවුන් තෝරාපත් කරගන්නේ කෙසේද? අපි හිතමු මැතිවරණ වලින් මැතිවරණ නිදහස සාධාරණ මැතිවරණ වෙන්න ඕන. ඊළඟට පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ ඒටම නිශ්චිත දැන් පාර්ලිමේන්තුවේ අර රීති වලින් සම්ප්‍රදාය වලින් හැඩ ගැහුණු නිදසුනක් ලෙස බහුතරයේ කැමැත්ත මත තමයි පාර්ලිමේන්තුවේ තීරණ ගැනෙන්නේ. ඒතකොට පාර්ලිමේන්තුව සකස් වෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මූලධර්මය මත. ඒතකොට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය සමඟ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිතයන් තියෙනවා. ඔයගේ භාවිතයන් රාශියක් තිබෙනවා මේ ආයතනය සමඟ සම්බන්ධ වෙලා. අපි අධිකරණය ගැන බලමු. දේශපාලන ආයතනයක් හිටියට රාජ්‍ය ආයතනයක් හිටියට අධිකරණය ඕනම අධිකරණයටත් එම ආයතනයටම සුවිශේෂ වූ ඒ විකාශනය තුළ ගොඩනැගුණු භාවිත ගණනාවක් තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියන එකක් වෙන්න පුළුවන්. අධිකරණයේ කිසි කෙනෙකුට බයට හෝ පක්ෂපාතීව හෝ කටයුතු කරන්නේ නැහැ කියන එක භාවිතයක්. ඊළඟට අධිකරණයේ යනු පුරවැසියන්ට තමන්ගේ නිදහස් ආරක්ෂා කර ගැනීම තිබෙන අවසාන බලකොටුව. ඒක අධිකරණයේ භාවිතයන් ක්‍රියාකාරීත්වයේ තීරණය කරන මූලධර්මයක්. එතකොට ඔය හැම භාවිතයක්
පිටුපසම තිබෙනවා මූල ධර්ම තිබෙනවා දේශපාලන මූල ධර්ම ඒ දේශපාලන මූල ධර්ම ඔය ග්‍රීක යුගයේ සිට මේ දක්වා වර්ධනය වුණු විකාශනය වුණු මූල ධර්ම එතකොට අපි මතක තබා ගත යුතුයි ආයතන වලට භාවිත තිබෙනවා භාවිත වලට භාවිත පදනම් වන භාවිත වලට අර්ථයක් ලබා දෙන මූල ධර්ම තිබෙනවා කියන එක දැන් අපි දෙකක් පිළිබඳව කතා කරා පැතිකඩ විවිධ ස්වරූප අපි ඊළඟ කොටසටත් එනවා මෙතින්දී අපි කතා කරන්න කැමති ආණ්ඩුකරණය කියන සංකල්ප පැතිකඩ ඒ ස්වරූපින් බලනකොට දේශපාලනීය අධ්‍යයනය කරන ආකාරය දැන් ආණ්ඩුකරණය කියලා කිව්වහම දැන් අපි ආණ්ඩු කිරීම කියලා ඔව් සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී එදිනදා භාෂාවක නෝන කොට ආණ්ඩු කිරීම තමයි ආණ්ඩුකරණය කියලා. ආණ්ඩුකරණය ටිකක් තරමක් මේ බැරෑරුම් කියපු වචනයක්. ආණ්ඩු කිරීම. නමුත් ඇත්ත වශයෙන් මොකද ආණ්ඩුව කියන්නේ? ඒකත් මම හිතන්නේ මේ අපි තේරුම් ගත යුතුයි. ආණ්ඩුව යන්න අපට අර්ථ විග්‍රහ කරන්න පුළුවන් මා ජනතාව විසින් තමන්ගේ සුභ සිද්ධිය සඳහා සිය කැමැත්තෙන් නිර්මාණය කරනු ලබන දේශපාලන ආයතනය කියන එක. ඒක දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි කරන්නේ මොකද්ද? පොරවසියන් හැටියට අපේ කැමැත්තෙන් අපි පාලනය කිරීම සඳහා නිර්මාණය කරනු ලබන දේශපාලන ආයතනයක්. ඒතර මේ ආණ්ඩුකරණය කියලා කියන්නේ එසේ මහ ජනතාව විසින් සිය කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ මහ ජනතාව විසින් සිය කැමැත්තෙන් තමන් පාලනය කිරීම සඳහා ගොඩනගන නැත්නම් වරපත්‍රය ලබා දෙන මේ ආයතනය එම සමාජයේ පාලනය කිරීමේ කාර්යයේදී සිදු කරන ක්‍රියාවලිය තමයි ආණ්ඩුකරණය කියලා කියන්නේ ආණ්ඩු කිරීම කියලා කියන්නේ ඒකයි එතකොට ආණ්ඩු කිරීමේ අරමුණ කුමක්ද ප්‍රමාණිතේ කුමක්ද ඒකනත් දේශපාලන විද්‍යාවේ ග්‍රීක යුගයේ සිටම සාකච්ඡා වෙලා තියෙනවා මොකම ගැඹුරු සාකච්ඡා වෙලා තියෙනවා ඒ සඳහන් කරපු එක අරමුණක් අපි සාරාංශ කොට දක්වනවා නම් ආණ්ඩුකරණය යනු රාජ්‍යයේ සමාජිකයන් වන මහ ජනතාවගේ යහපත සඳහා සමාජය පාලනය කරමින් පොරවැසියන්ගේ ආරක්ෂාව අභිවෘද්ධිය යහපැවැත්ම සහ නීතිය සහ සාමය පවත්වා ගැනීම කාර්ය තමයි ආණ්ඩුකරණයේ අරමුණ වන්නේ සමාජයේ යහපැවැත්ම සඳහා යහපැවැත්ම සහ පොදු යහපත වෙනුවෙන් නීතිය හා සාමය පවත්වා ගැනීම මේ හා සම්බන්ධ තව කරුණු ගණනාවක් අපිට විග්‍රහ කරන්න පුළුවන් මම හිතන්නේ මෙතෙන්දි සෑහි මහාචාර්යතුමනි අපි ඊළඟ කරුණ සාකච්ඡා කරමු අපි ඊට පෙර තව කාරණයක් කතා කරමු මොකද ආණ්ඩුකරණ ක්‍රියාවලියට ඇතුළත් වන ප්‍රධාන කාර්යයන් මොනවද කියන එක අපිට හෙතෙන්දි අපේ මේ ස්ලයිඩ් එකේ දක්වලා තිබෙනවා ආණ්ඩුවක කාර්යයන් අපි ඒකත් පළවෙනිදා නීති සම්පාදනය ඊගෙම ප්‍රතිපත්ති සම්පාදනය රාජ්‍ය පරිපාලනය නීතිය සහ සාමය පවත්වා ගැනීම සමාජයේ ගැටුම් කල්පනා කිරීම ආණ්ඩුවනේ වකුලාට කරන තමයි සමාජයේ ගැටුම් කල්පනා කරන එක කියන්නේ ඊළඟට අන්තර් රාජ්‍ය සම්බන්ධතා පවත්වා ගැනීම මේ විදිහට අපිට සරල ලෙස මෙන්න මේ විදිහට ආණ්ඩුකරණ ක්‍රියාවලියට අයත් වන ප්‍රධාන කාර්යයන් මේ සරල ලෙස අපට හඳුන්වන්න පුළුවන් මං හිතන්නේ දුවේ පුතේ ඔබට පැහැදිලි වන්නට ඇති ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ ඒ කාර්යය තුළ සරල ලෙස විග්‍රහ කළා නමුත් ඔබ ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය තියෙදින් අපි ඔබට පහසුකම් සලසා දීලා තියෙනවා ඒ සම්බන්ධව ඉතාම වැදගත් කරුණු පිළිබඳව මහාචාර්යතුමා මෙතෙන්දි ඔබට පවසා සිටියා ඊළඟට අපි කැමති මහාචාර්යතුමනි දේශපාලන චර්යාව මේ ස්වරූපයේ තවත් එක් කොටසක් දේශපාලන අධ්‍යයනය කිරීම දේශපාලන චර්යාව නමින් අපි දරුවන්ට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නු අපි මොකද්ද ප්‍රකාශ කරන්නේ? හතන දේශපාලන චර්යාව. අපි දැන් දේශපාලනය කියන්නේ මොකද්ද කියලා දන්නවා. දන්නවා. චර්යාව කියන්නේ මොකද්ද? අපි ඒක තර්ථ විග්‍රහ කරගන්නු. අනෝ. චර්යාව කියලා බර සංස්කෘත වචනකින් කියන්නේ මේ හැසිරීම කියන එක. හැසිරීම කියලා සරල සිංහල භාෂාවෙන් කියන දේ. නමුත් හැසිරීම කියන්නේ කොමක්ද? ඇයි මේක වැදගත් වෙන්නේ දේශපාලනයේ දේශපාලන චර්යාව? අපි දන්නවා දේශපාලනය පුරවැසියාගේ
පොරවැසි කාර්යයේ සිට තවත් නොයෙකුත් තලවලදී අපි මනුෂ්‍යයන් හැටියට දේශපාලන ක්‍රියාකාරීත්වයේ දෙන අය. පොරවැසියන් යම් යම් දේශපාලන ක්‍රියාකාරීත්ව මාලාවක යෙදෙනවා. ඒ වගේම වෘත්තීය දේශපාලඥයින් ඔවුනොත් ඔවුන්ට නිශ්චිත දේශපාලන ක්‍රියාකාරකම් කරනවා. චන්දිල්ලනවා දේශපාලන පක්ෂ පිහිටවනවා මෙතරොණ ව්‍යාපාර කරගෙන යනවා ඊළඟට බලයට පත් වුණාට පස්සේ ආණ්ඩුව පවත්වාගෙන යනවා අමාත්‍යවරු වෙනවා දේශපාලන පක්ෂවල දේශපාලන පක්ෂවල ක්‍රියා කරනවා නිලධාරීන් ඉන්නවා රාජ්‍ය නිලධාරීන් ඔවුනුත් කරන්නේ අතෝෂන් රාජ්‍යයේ නියෝජිතයන් හැටියට දේශපාලන කාර්යයක් ඔවුනුත් නොඑක් විදියට හැසිරීම කියන දේ කරනවා කියන්නේ නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදෙන අය. දැන් අපි දේශපාලනදී මේක කියනවා දේශපාලනදී මේක තමයි චරයාව කියලා. ඒක හැසිරීම. පොතේ හැසිරීම ඊටාම මේ අර්ථවත් දෙයක් මීනින්ෆුල් අර්ථවත් දෙයක් දේශපාලනය තුළ. අර්ථවත් වෙන්නේ මෙහෙමයි. අපි නිදසුනක් ගනිමු පුරවැසියාගේ දේශපාලන චරයාව. ඒ පුරවැසියන් හැටියට ඉටු කරන ඊටාම වැදගත්ම දේශපාලන කාර්යයක් තමයි මැතිවරණයකදී ඡන්දය දීම. ඡන්දය දීම තුළින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩු බලය ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසකට අවශ්‍ය අනුමැතිය සහ වරපත්‍රය ලබා දෙන්නේ පොරවැසියෝ. ඒක පොරවැසියාගේ ඉතාම වැදගත් ප්‍රධාන කාර්යයක්. දැන් පොරවැසියෝ ඡන්දය දීම සාමාන්‍ය ක්‍රියාවක් අපි අවුරුදු 5කට 6කට නැත්නම් ලංකාවේ තියෙන හැටියට තමලට හැම අවුරුද්දම පොරවැසියන්ට අවස්ථාවක් ලැබෙනවා ඡන්දය ප්‍රකාශ කරන්න. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන කෙනෙකුට මේක හරිම වැදගත්. දැන් නිදසුනක් හැටියට අපේ දැන් මැතිවරණ කොමසාරිස්තුමාගේ කාර්යාලයේ වෙබ් අඩවියේ තිබෙනවා මේ ලංකාවේ නිදහස ලැබුවායින් පසු පවත්වපු මැතිවරණයේ සිට මේ දක්වා පවත්වපු මැතිවරණවල නොයෙකුත් දත්ත තියෙනවා සංඛ්‍යාලේඛන තියෙනවා. නමුත් දේශපාලන විද්‍යාඥයෙක් ඔය සංඛ්‍යාලේඛන දිහා බැලුවහම ඔහුට හෝ ඇයට මේ සංඛ්‍යාලේඛන වලින් ලබා ගන්න පුළුවන් පොරවැසියාගේ ඡන්දදායක චර්යාව පිළිබඳව මේ හැසිරීම පිළිබඳව දැන් ඒ නිදසුනම තවදුරටත් අපි විස්තර කරනවා නම් අපට කියන්න පුළුවනි මම මේ කියන්න යන්නේ මේ බොහොම අනුමාන අදහස් කියන්න පුළුවන් 947 මැතිවරණ පළමුවෙනි මැතිවරණයේ පාර්ලිමේන්තු අපි නිදසුනක් අරගෙන බලමු එතෙන්දී ඡන්දදායකයන්ගේ දසහභාගීත්වය සමන්ත සහභාගීත්වය අපි නිදසුනක මොහොතකදී තමයි 60% කියලා ඊට පස්සේ හොයාගෙන යනකොට අපිට පේනවා මේ 60% එන්න එන්න වැඩි වෙලා තියෙනවා ලංකාවේ 80 ගණන් 85 90 දක්වා වැඩි වෙලා තියෙනවා ඒ වගේම සංඛ්‍යාලේඛන බලනකොට පේනවා අපට කාන්තාවන්ගේ ඡන්දය දීමේ ප්‍රමාණය මුලදී අඩුවට තිබුණාට පසුව වැඩි වෙලා තියෙනවා. සමහර පළාත්වල අපට දකින්න පුළුවන් නාගරික වශයෙන් ඡන්දදායකයෝ ඡන්දය දීපු ප්‍රතිශතයට වඩා ගාමීය ඡන්දදායකින්ගේ ඡන්දය දීමේ ප්‍රතිශතය වැඩි. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් අර සංඛ්‍යාලේඛන දිහා බලලා දේශපාලන විද්‍යාව විද්‍යාර්ථියෙකුට දකින්නට පුළුවන්. අපි එකෙන් හදාරන්නේ කොමක්ද? එකෙන් හදාරන්නේ ලංකාවේ ඡන්දදායකින්ගේ දේශපාලන චරයාව. වෙනත් වචනයකින් කියනවා නම් ලංකාවේ පුරවැසියන්ගේ දේශපාලන චරයාව හදාරන්න පුළුවන් මේකෙන්. දැන් ඒ වගේ දැන් අපි ගමුතුම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන චරයාව සෑහෙන දැන් සමහර ලංකාවේ තරම් කරන්නේ නැහැ ලංකාවේ මම හිතන්නේ ආයතන එකක් හෝ දෙකක් කරනවා දැන් ඉන්දියාවේ නැත්නම් ඇමරිකාවේ යුරෝපයේ මන්ත්‍රීවරුන්ගේ චරයාව ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරන දේශපාලන විද්‍යාත්මක අංශයක් උදාහරණයක් ඇටියට මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට සහභාගීත්වය කොච්චර දුරට මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ එක එක පනත් කෙටුම්පත් සම්බන්ධ කරන ලාවුන්ගේ ඡන්දය දීමේ ප්‍රවණතාවේ ඊළඟට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කරන කතා මේ ඇනලයිස් කරනවා විග්‍රහ කරනවා ඔය එක එක මන්ත්‍රීවරු මොන මොන විදිහටද ඔවුන්ගේ මත ඉදිරිපත් කරන්නේ ඔවුන් මොන මොන දේශපාලන ස්ථාවරද දරන්නේ ඊළඟට ඔවුන් සහ ඡන්දදායකින් අතර තිබෙන සම්බන්ධතා ඔව් සතියකට මාසයකට කීවරක් ඡන්දදායකින් හමු වෙනවද ඡන්දදායකින් සමග මොන විදිහට සංනිවේදනය පවත්වන්නේ
ඒ මන්ත්‍රීවරුන්ගේ නැත්නම් මහජන නියෝජිතින්ගේ චර්යාව මම තවත් දෙසුණක් ගන්නම් අධිකරණය ඒක ලංකාවේ නොකරන දෙයක් තමයි නමුත් ඇමරිකාවේ යුරෝපයේ වගේ රටවල් වල ජුඩිෂියල් බිහේවියර් කියලා කියන අධිකරණ චර්යාව කියලා වෙනම දේශපාලන විද්‍යාවේ අධ්‍යයනය කරන දෙයක් මොකද එතකොට පුළුවන් අධිකරණ ආයතනයක් හැටියටත් අධිකරණයේ නිශ්චයකාරවරුන් තනි තනි නිශ්චයකාරවරුන් ඔවුන් කොහොමද ඔවුන්ගේ නඩුතුෙන්දු දීමේදී ඔවුන් මොන වගේ මූලධර්මද නැත්නම් මතවාද ඉදිරිපත් කරන්නේ ඔවුන් මොන මොන විදිහට තීන්දුව අරගෙන තියෙන්නේ ඒ වගේ අන්න ඒ විදිහට චර්යාව කියන්නේ හැම ආයතනයක්ම හැම පුද්ගලයෙක්ම සම්බන්ධව චර්යාවේ යම් යම් ප්‍රවණතා තියෙනවා ලක්ෂණ තියෙනවා ඒවා අධ්‍යයනය කිරීම තුළින් යම්කිසි සමාජයක තියෙන දේශපාලන සංස්කෘතිය දේශපාලන සංස්කෘතියේ ස්වභාවය වෙනස් වීම ඒවා අධ්‍යයනය කරන්න පුළුවන් ඒතර දේශපාලන චර්යාව අධ්‍යයනය කිරීම එක විදිහකට බැලුවොත් යම්කිසි සමාජයක තිබෙන දේශපාලන සංස්කෘතිය දේශපාලන ගමන් මගේ නොයෙකුත් පැති දකින්නට පුළුවන් මේ ජනේලයක් තමයි ඒක ඒ කියන්නේ පැහැදිලි විග්‍රහයක් දක්ින්න පුළුවන් දේශපාලන චර්යාව විග්‍රහයක් ගොඩනගන්න පුළුවන් රටක කොහොමද මිනිසුන් විදේශ පාලනය තුර හැසිරෙන ආකාරය කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් එතන අපි අවසාන කොට එතන මීමා අපි කතා කරන කරුණු පහේ අවසාන කරුණට පැවිසෙනවා මං හිතන්නේ මහාචාර්යතුමනි දේශපාලන මතවාද මේ සියල්ල මම හිතන්නේ අපි අධ්‍යයනය කරලා තියෙන විදිහට ආයතන භාවිත ආණ්ඩු කිරීම දේශපාලන චර්යාව මේ සියල්ල තීරණය වෙනවා මේ දේශපාලන මතවාද ඔස්සේ කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනව නේද මම මේ පිළිබඳවත් ඔබතුමාගෙන් අහන්නට කැමතියි අර අපි කලින් කිව්වා වගේ මෙතනත් වචන දෙකක් තියෙනවා දේශපාලන මතවාද අපි දේශපාලන කියන්නේ මොකද්ද කියලා දන්නවනේ මොකද මතවාද මම දන්නේ ඒක ගැනම් අර්ථකථනයක් සහිතව පටන් ගන්න එක හොඳයි කියලායි මා හිතන්නේ මොකද්ද මතවාදයක් කියලා කියන්නේ මතවාදයක් කියලා කියන්නේ ක්‍රමානුකූල අදහස් පද්ධතියක් අපි සමාජයක් තුළ ඒ වගේ අදහස් පද්ධතීන් ගණනාවක් තියෙනවා ඒ අදහස් පද්ධතින්ගේ තියෙන එක ලක්ෂණයක් තමයි නෑ ලක්ෂණ කිහිපයක් තිබෙනවා ඒයින් ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ අදහස් වල යම්කිසි සංග අදහස් පද් ඒක පද්ධතියක යම්කිසි සංගතියක් තිබෙනවා අභ්‍යන්තර සංගතියක් කියන්නේ ඒවා මේ එකට බැඳෙන අදහස් මාලාවක් තිබෙනවා ඒ වගේම ඒවා සමාජයේ විවිධ සමාජ කොට විශ්වාස කරනවා මේක ඇත්තවසෙන් ඒ වගේ මතවාද වැළඳ ගන්නවා ඒ වගේ ආගමික මතවාද තියෙනවා අපේ ජාතිය පිළිබඳ මතවාද තියෙනවා ඒ විදිහට නොයෙකුත් මතවාද අපේ කලා සාහිත්‍ය පිළිබඳ මතවාද තියෙනවා ඔය සියල්ලම තියෙන ලක්ෂණයන් තමයි ඒවට සම්බන්ධ නිශ්චිත අදහස් පද්ධතියක් තිබෙනවා ඒ අදහස් පද්ධතිය සමාජයේ නොයෙක් දෙනා මේ තමන්ටත් මේක සුදුසුයි කියලා වැළඳ ගන්නවා එතකොට දේශපාලන මතවාද කියලා කියන්නේ දේශපාලනයට සම්බන්ධව ඒ වගේ සමාජයක් තුළ පවතින නිශ්චිත අදහස් පද්ධතීන් රාශියක් තමයි. එතකොට දේශපාලන මතවාද වලින් කාර්යයන් දෙක තුනක් කරනවා. ඒකත් මම හිතන්නේ අප මතක තියාගන්න එක අවබෝධ කරගන්න එක හොඳයි. ඒක තමයි දේශපාලන මතවාදකින් කරන දෙයක් තමයි මතවාදවල ඉන්නේ පුරවැසියන්ගේ දේශපාලන අවබෝධය සහ දේශපාලන විඥානය හැඩගස්සනවා. අපි තමු අපේ ජාතිය පිළිබඳව නැත්නම් අපේ ආගම පිළිබඳ මතවාදකින් අපේ ඒ පිළිබඳ අපේ මතවාද අපේ අවබෝධයනේ වෙනත් වචනින් කියනෝ නම් දේශපාලන මතවාදකින් ඉදිරිපත් කරනවා සමාජයට යම්කිසි දේශපාලන අවබෝධයක්. ඒ වගේ මේ අවබෝධය තුළින් ලෝකයේ පිළිමත දැක්මක් ඉදිරිපත් කරනවා. දේශපාලන මතවාදකින් මතවාදයකින් කරන දෙවෙනි කාර්යය ඒකයි. ලෝකයේ පිළිමත දැක්මක් දර්ශනයක්. මෙන්න මේ කියලා. තුන්වෙනි කාර්යයකුත් දේශපාලන මතවාදකින් කරනවා. ඒ කාර්යය තමයි යම් යම් සමාජ කණ්ඩායම් දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා මෙහෙවනවා. අපි දේශපාලන මතවාද පිළිගන්නා බොහෝ දෙනා අපිට පේනවා පෙළපාලි යනවා පත්තරේට නොයකු අදහස් පළ කරලා ලියනවා ඡන්ද ව්‍යාපාරවලදී අපට පේනවා ඕන්
බොහොම සක්‍රීය වෙනවා. ඒ කියන්නේ මිනිස්යෙන් නැත්තම් සමාජ කණ්ඩායම් දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා යොමු කිරීම දේශපාලන මතවාදයෙන් කරන තුන්වැනි කාර්යය. හතරවෙනි කාර්යයකුත් දේශපාලන මතවාදයෙන් කරනවා. ඒ තමයි අනාගත ලෝකයන් පිළිබඳව විශ්වාසයක් සහ දැක්මක් ඇති කිරීම. හරි. මුගක් දේශපාලන මතවාද වලින් කරන දේ තමයි සමාජවාදය ගත්තත් ලිබරල් වාදය ගත්තත් ඒකෙම කරන්නේ සමූහ අඬුවාදය ගත්තත් මේ වඩාත් හොඳ අනාගතයක් පිළිබඳව සිහින ඉදිරිපත් කිරීම. දේශපාලන මතවාද වලින් ඔන්න ඔය ප්‍රධාන කාර්යයන් අතර සිදු කරනවා. ඔව් මං හිතන්නේ දරුවනේ ඔබ තවදුරටත් අපිට මං හිතන්නේ මහාචාර්යතුමනි අපිට ප්‍රධාන මාතෘකාවක් තියෙනවා දේශපාලන මතවාද කියලා අපේ දොළොස්වන ශ්‍රේණියටම අදාළව. එතනදිත් ඔබට දැනුම පුළුල් කරගන්නට පුළුවන්කම ලැබෙවි දේශපාලන මතවාද සම්බන්ධයෙන්. එහෙමනම් මං හිතන්නේ අපි දේශපාලන අධ්‍යයනයේ විවිධ පැතිකඩ සමාජය තුළ පැවැත්මේ විවිධ පැතිකඩ පිළිබඳව කරුණු පහක් ඔස්සේ ඔබත් සමග කතා කළා. ඒ දුදරුවනි ඔබට මං හිතන්නේ ඉතාම පැහැදිලිව සරලව පැහැදිලිව මේ කරුණු සියල්ල ග්‍රහණය කරගෙන ඔබේ පිළිතුර ඉතාමත්ම නිවැරදි ලෙස සැකසීමේ හැකියාව මං හිතන්නේ මේ තුලින් තහවුරු වුණා කියලා. අපි තවත් කොටසක් අපි අවසාන කොටසට පැමිණිලා තියෙනවා අපේ ප්‍රධාන මාතෘකාවේ. පළමු වෙන මාතෘකාවේ අපි දැන් කතා කරන්නට යන්නේ මේ දේශපාලන අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව මහාචාර්යතුමනි. අපි මං හිතන්නේ මේ අපි කාල වේලාව තිබුණොත් අපිට පුළුවනි අපේ දරුවන්ට ප්‍රවේශ සියල්ල පිළිබඳ කතා කරන්න. නමුත් අපි ඔබට හැකි තරම් මේ ප්‍රවේශ පිළිබඳ පැහැදිලිව පිළිතුරු සැපයීමට හැකි පරිදි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ ගණනාවක් අපි දොළොස්වන ශ්‍රේණිය තුලින් කතා කරනවා මාචාර්යතුමනි. ඒ පිළිබඳව අපේ දරුවන්ට මං හිතන්නේ අපි දරුවන්ට දෙන්නේ හැම තිස්සෙම දරුවනි ඔබට වඩාත්ම හොඳවදී. ඒ නිසාම තමයි අපි මේ දේශපාලන විද්‍යා න්‍යාය පිළිබඳව අපි කතා කරන්නට මහාචාර්යතුමා සම්බන්ධ කරගත්තේ. මං හිතන්නේ ඔබට ඉතාම වැදගත් වී මේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳවත් අපි මිතුමාගෙන් මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් ලබා දුන්නොත්. අපි පළමුවෙන්ම කතා කරමුද මහාචාර්යතුමනි දාර්ශනික හා චර්යා විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ප්‍රවේශ ගණනාවක් අපි කතා කරන තුලනාත්මක ප්‍රවේශය සමාජ විද්‍යාත්මක ප්‍රවේශය ස්ත්‍රීවාදී ප්‍රවේශය මං කැමති අපි අද දේශපාලන විද්‍යා අධ්‍යයනයේ ඉතිහාසයටත් ගියේ හින්දා ඉතා වැදගත් කොටසක් අපිට සපුරා ගන්නට පුළුවන් වෙයි. අපි මේ පළමුවන දාර්ශනික හා චර්යා විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳව දරුවන්ට පැහැදිලි කිරීමක් කළොත් මං කැමති ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පිළිදෙන පිළිතුරු ආරම්භ කරන්න එන මේ කාරණය කියලා. දේශපාලන විද්‍යාව එහෙන ප්‍රවේශයත් අවුරුදු 2000ක් පමණ කාලයක් තිස්සේ විකාශනය වෙලා වෙනස් වුණ දෙයක්. මේක විකාශනය දැන් වර්තමානයේ දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ කියලා කියන දේවල් අර ග්‍රීක යුගයේ සිට වර්ධනය වූ ප්‍රවේශ කිහිපයකත් විසිවෙනි සියවසේදී වර්ධනය වූ ප්‍රවේශ කිහිපයකත් එකතුවක් තමයි. දැන් අපේ නිර්දේශ පත්‍රයේ දැන් ඔබ කිව්වා වගේ තිබෙනවා දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ හැටියට දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය. එය ග්‍රීක යුගයේ සිට මේ දක්වා පවතින දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශයක්. ඊළඟට ඔබ සඳහන් කළා තුලනාත්මක ප්‍රවේශය. තුලනාත්මක ප්‍රවේශයත් ඒ වගේ ග්‍රීක යුගයේ සිට ඇරිස්ටෝටල්ගේ සිට මේ දක්වා පවතින හැබැයි එය වෙනස් වෙ තිබෙනවා. ඒ ස්වභාවය වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම මෑත කාලීන ප්‍රවේශයන් ගත්ත ඔබ ස්ත්‍රීවාදය ගැන සඳහන් කළා. ස්ත්‍රීවාදය ඉතාම මෑත කාලීන ප්‍රවේශයක්. ඒ 1970 ගණන්වල සිට දේශපාලන විද්‍යාවට ආපු ප්‍රවේශයක්. එතකොට දේශපාලන විද්‍යා අධ්‍යයනයේ ප්‍රවේශ ගණනාවක් තිබෙනවා. අපි ඒක ශාස්ත්‍රීය ලෙස කියනෝ නම් බහුවිධ ප්‍රවේශ අධ්‍යයන ප්‍රවේශ සහිත ශික්ෂණයක් තමයි දේශපාලන විද්‍යාව. බහුවිෂයක නෙවෙයි බහුවිධ ප්‍රවේශ සහිත. බහුවිෂය ප්‍රවේශයත් එක ප්‍රවේශයක්. එතකොට
දේශපාලන විද්‍යාවේ තිබෙන පරණිම ප්‍රවේශ වලින් එකක් වන දාර්ශනික ප්‍රවේශය නැත්නම් ප්‍රතිමානීය ප්‍රවේශය කියන පොළොනිය අපට හඳුන්වන්න පොළොනිය දේශපාලන අධ්‍යයනයේ තිබෙන ඉතාම සම්භාව්‍යම ප්‍රවේශය කියලා. එතකොට මොකද්ද මේ දාර්ශනික ප්‍රවේශය කියලා අපි අහුවොත් අපේ පළමුවෙන් බලන්න ඕන දේශපාලන විද්‍යාවේ දාර්ශනික ප්‍රවේශයනේ ඔබ අහපු ප්‍රශ්නය. ඔව්. දැන් දේශපාලනික කියන එක අපි කියන දන්නවා දැන්. දේශපාලන කියන එක දන්නවා. දාර්ශනික ප්‍රවේශය කියන්නේ මොකද්ද? මම දැන් අපි එතනිනුත් ආරම්භ කළ යුතුයි. මොකද්ද දාර්ශනික ප්‍රවේශය කියලා කියන්නේ? දැන් දර්ශනවාදය කියන්නේ කුමක්ද? දර්ශනවාදී කාර්ය මොකක්ද? ඒක දේශපාලන විද්‍යාවට ආවේ කෙසේද? ඒක පොඩ්ඩක් අවබෝධ ස්වල්පයක් ඒක අවබෝධ කරගන්න එක මම හිතන්නේ අපේ මේක පැහැදිලි වෙන ශිෂ්‍යවන්ට ඉතාම ප්‍රයෝජනවත් වේවි. දැන් අප කලින් කිව්වා වාගේ දේශපාලන විද්‍යාවේ සාම්ප්‍රදායික සම්භාව්‍ය චින්තක වැඩිදෙනා දර්ශනවාදීන්. හරි? දර්ශනවාදීන් දර්ශනවාදී තුළ කරන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. ඒක දේශපාලනයේ දර්ශනවාදී ප්‍රවිෂේත්‍රයේ කාර්ය කරනවා. පළවෙනි දේ තමයි දර්ශනවාදීන් ලෝකයේ පිළිබඳ අති මූලික ප්‍රශ්න අසා ඒවට පිළිතුරු හොයනවා. අපි කියන ෆන්ඩමෙන්ටල් ක්වෙස්චන්ස් කියලා නැත්නම් බේසික් ක්වෙස්චන්ස් කියලා දේශපාලන දර්ශනවාදීන් කරන්නේ කොහොමද? දේශපාලන දර්ශනවාදීන් දේශපාලනය පිළිබඳ මූලික සහ ඉතාම වැදගත් ප්‍රශ්න අනෝ නිදසුනක් ලෙස දේශපාලනය කියන්නේ කුමක්ද? රාජ්‍ය කියන්නේ කුමක්ද? රාජ්‍ය පවතින්නේ ඇයි? රාජ්‍යයට පුරවැසියන් අවනත වන්නේ ඇයි? අන්න මේ වගේ දේවල් ඇවිල්ලා දේශපාලනය පිළිබඳ ෆන්ඩමෙන්ටල් ක්වෙස්චන්ස්. පුරවැසියා යනු කවුද? පුරවැසි භාවය යනු කුමක්ද? ඒ ඇවිල්ලා දේශපාලනය පිළිබඳ අතිමූලික ප්‍රශ්න. එතකොට දාර්ශනික ප්‍රවේශයෙන් කරන පළමුනි දේ තමයි දේශපාලන සංසිද්ධීන් පිළිබඳ ඔය වගේ අති මූලික ප්‍රශ්න මතු කර ඒවාට පිළිතුරු සෙවීම. දර්ශනවාදීන් කරන දෙවෙනි කාර්යය තමයි අපේ දිනදා ජීවිතයේදී ශාස්ත්‍රීය භාවිතයේදී භාවිතා කරන වචන සංකල්පවල අර්ථ නිරවුල් කර දීම. හරිද? ඒව ක්ලැරිෆයි කිරීම, නිරවුල් කර දීම. දේශපාලන දර්ශනවාදී ප්‍රවේශය කරන්න මොකද්ද? දේශපාලන විග්‍රහයට භාවිතා කරන මූලික සංකල්පවල අර්ථය විමසා පැහැදිලි කර දීම. නිදසුනක් ලෙස දේශපාලන විද්‍යාව විග්‍රහයේ පමණක් නෙමෙයි එදිනෙදා ව්‍යවහාරයේදී අප භාවිතා කරන නිදහස, සමානාත්මතාව, අයිතිවාසිකම්, යුක්තිය, සාධාරණත්වය සංකල්පවල අර්ථ නිරවුල් කිරීම. තුන්වෙනි කාර්යයක් දර්ශනවාදී කරනවා. එම කාර්යය දේශපාලන දර්ශනවාදී කරනවා. ඒ කාර්යය තමයි වඩාත් හොඳ ලෝකයක් සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිමානයන් මොනවද කියලා වෙනද? මොනවද ඒකට අවශ්‍ය මූලධර්ම? වඩා හොඳ සමාජයක්, යුක්තිය, නිදහස, සාධාරණත්වය, රජයන. හරි. අර ඉස්සර කාලේ සමහර දෙනා පපුවේ පච්ච කරලා තිබුණානේ. යුක්තිය රජයන ලෝකයකට මහ ගෙන යනු මැනවි. වඩා හොඳ ලෝකයකට කොහොමද අපිට? ඒක තමයි ප්‍රතිමානී කියලා කියන්නේ. එතකොට දේශපාලන දර්ශනවාදෙන් කරන එක තමයි වැදගත් තුන්වෙනි කාර්යය තමයි ඕක. වඩා හොඳ දේශපාලන මේ සිවිලයිසේෂන් එක කියන්නේ සભ્યත්වයක්, ශිෂ්ටාචාරයක්. වඩා හොඳ දේ සමාජයක් සඳහා, දේශපාලන ඉරණමක් සඳහා කවර මූලධර්මද තිබිය යුත්තේ? අපි ඒවට කියන ප්‍රතිමානීය මූලධර්ම. ඔන්නෝය ප්‍රධාන කාර්ය තුන තමයි දේශපාලන අධ්‍යයනය පිළිබඳ දාර්ශනික ප්‍රවේශයෙන් සිදු කරන්නේ, ප්‍රතිමානීය ප්‍රවේශයෙන් සිදු කරන්නේ. හොඳයි මාචාර්යතුමනි, එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ සාකච්ඡාව අවසාන මොහොතට ළඟා වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඔබ වෙනුවෙන් හොඳම දේ දීම තමයි අපේ පරමාර්ථය.
අපි අරමුණ ඒ සඳහා අද දිනේ අපි මහාචාර්යතුමා ඔබ විනුවෙන් කැඳවා ගත්තෙත් ඒ නිසාමයි මහාචාර්යතුමනි ඔබතුමාට අපේ ගෞරවී ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී අපේ උසස් පිළ දූ දරුවන් වෙනුවෙන් ඉතා පැහැදිලිව ඔවුන්ට ඉහළ සාමාර්ථයක් කරා යන්නට එමෙන්ම ඔවුන්ගේ පෞරුෂ සාර්ථක කර ගන්නට දේශපාලන විද්‍යාව තුළින් ලබා දී හැකි අත්‍යර ලබා දීමට අපහා එකතු වීම සම්බන්ධයෙන් ආයුබෝවන්.